සර්වසෝමිනට වැදසිතින් පිරිසුදු සිතින් මේ ශිලෝ යාගේ පුරාණක මෙසේක් වෙමු. යාරංගේද පුත්‍රයාරංගේද ශුදාත්මයාරංගේද නාමයෙන් අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුදාත්මයාරංගේ සහභාගීකමත් ඔබ සියලුම සමග පවතිවා. ඔබ සමගද පවතිවා. දහොත් සහෝදර සහෝදරිනී මේ ශිලෝ යාගේ පුරාණක එකමුතු වූවව ඒ සඳහා සුදුසන් බවට පත් කරන සියලු දින අපි ආඥා කරමු. අපි මොහොතක් නිහඬව සිතින් වචනයෙන් ක්‍රියාවෙන් අතපස් කිරීමෙන් සම්වහන්සේගේ ශිලෝක හැතර විරුද්ධව අපගේම සහෝදර සහෝදරයන් විරුද්ධව අපාතින් සිදු වූ සෑම වරදක් වෙනුවෙන්ම දයාවන්ත පියාණන්ගේ කරුණාවත් පෞකමාවත් බහැපත්ව අයද සිටිමු. සියලු බලයති දෙවියන් වහන්සේටද සබදිනියෙමද මහාවර්ධනයෙමි සිතින් වචනින් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පෞකිරමි. මේ මාගේ වරදින මාගේ වරදින මාගේ මහත් වරදින එහි පාත්‍යවත් මිත්‍ර පරිමණයෙමද සිරි සුත්‍රයන් වහන්සේට මාගේ සහෝදරයෙමද මාගේ සහ අපේ ස්වාමී වහන්සේ ස්වාමිනී දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලෙස වහන්සේගේ ආරාධනාවෙන් අද ස්වාමී වේවා. දෙවි ස්වාමී ස්වාමී රාජානි සියලු බලයෙන් දෙවි පියාණනි අපේ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේගේ වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. එකම පුත්‍ර ස්වාමී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමී දෙවජ්ජපාලිකානි පියාණන්ගේ පුත්‍රයනි ලෝයේ පවරන වහන්සේ අපට කරුණා කරනම ලෝයේ පවරන වහන්සේ අපේ යනුම පිළිගන්නම පියාණන්ගේ අනුපසී වර්ෂක වහන්සේ අපට කරුණා කරනම ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩසටහන ජේසු ක්‍රිස්තුනි එකම ශිරෝදන මහන්සේ වහන්සේමය. එකම ස්වාමී වහන්සේ වහන්සේමය. එකම පරමෝත්තම වහන්සේ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. සර්වබලධාරී සදාතර දෙවි ස්වාමී සැබෑ ක්‍රිස්තු අනුගාමිකයින් මෙන් ඔබ වහන්සේ වෙත වැඩි සිටි නිතුව දිවිගේ වන්නටද අවංකවා පරිත්‍යාගී ලෙස සේවය පුදන්නටද අවශ්‍ය ශක්තිය හා සෝනස අප වෙත උදා කරගෙනව මහත්ම ආරන්ද සදාතන ආරන්ද වන ඔබ වහන්සේව ඔබ දරුවන්ගේ බැගෑපත් යදුම් කරුණාවෙන් බාරගත වෙනව මේ කිද මහා ශුද්ධාත්ම ආරන්ද සමග එකම දෙවියන් සදාතන වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍ර ආරන්ද හා ඔබගේ ස්වාමීන් වහන්සේ වරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාව අපට ලැබේවා. ආමෙන්. වලමුණ දේව ප්‍රකාශනය ඊසායා දේවස්වසාරිති මණ්ඩියේ පුතෙන් පුතාගත් කුරුසකි. එහෙත් එතුමන් පෙළෙන ලැබුවේ දුගඩපත් කරනු ලැබුවේ සමිදානන්ගේ කැමැත්ත ලෙසය. මෙසේ එතුමන්ගේ මරණය පවකමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක දීර්ඝායු ලැබ ජීවත් වන්නාහ. එතුමන් මගින් සමිදුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ. එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක සුත්තියද පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට පැමිණි තමන් පිට ගැනීමෙන් එතුමන් දුක් වේදනාවෙන් දැනගැන්වෙන් දමිටු කමට පත් කරන ලැබ ඇත. දේව වචනේ මෙසේය.
පිළිතුරු ගියේ ඔබගේ පිළිතුර සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා සමිඳුන්ගේ වචනේ අවංකය එතුමන්ගේ ක්‍රියා සියල්ලක්ම විශ්වාසශීලීය දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රියය මහ පොළවේ මිතුමන්ගේ කරුණාවෙන් පිරියද සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා සමිඳුන්ගේ නෙත් දේව කරුවිය ඇත්තන් කෙරෙහිය මහිමයෙන් ගරවන පිණිස දුක් දුරු කොට දිවි රක්නා පිණිසද එතුමානු දිවසින් බලනසේක සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා අප හිමිතුමන් කෙරෙහි විශ්වාසයෙන් බලා සිටියෙමු අපේ පිහිටත් පලිකත් එතුමානෝය සමිඳුනි ඔබ කෙරෙහි අපේ විශ්වාසය බලාපොරොත්තු පිහිටුව ලෙසම ඔබේ කරුණාව අප කෙරෙහි වේවා සමිඳුන්ගේ කරුණාව අප කෙරෙහි වේවා දෙවන දේව ප්‍රකාශනය පෞලතුමා විසින් තෙසලෝනික වරුන්ට ලියන ලද පළමුව හසුනේ කුඩාගත් කොටසකි. පාවුලද සිල්වාන්ස් ද තිමෝතියස් ද යන අපි දෙවිපියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනික වරුන්ගේ සභාව වෙත ලියායවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේවා. අපේ යාත්‍රාවලදී අප නිතරම ඔබ සිහි කරමින් ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පොදුමු. අපගේ දෙවිපියාණන් ඉදිරියේ ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ලද සේමින් දැක්වන ඔබේ ප්‍රේමයද ඉවසීමෙන් හිලවින අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල වූ ඔබේ බලාපොරොත්තුවද අප සිහි කරමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරු උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු. මන්ද අප සුභාසන ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයක් පමණක් නොව ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය තිබේ. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමුදැයි ඔබ දන්නා හොය. දේව වචනය මෙසේය. සුභවත් ජයනද. ඔබගේ ධර්මයේ සත්‍යෙහි අප කැපගලමු. මිනිසුන්ගේ තරාත්‍රයක් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු. එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? සීසර් අධිරාජ්‍යයට අයබදු ගෙවීම යුතුද අයුතුදැයි අපට කිව මැනවයි කීය. එහෙත් ජෙසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැක දැන කෛරාණිකේනි ඔබම පරීක්ෂා කරන්නේ මන්ද? බදු ගෙවන කාසියක් මට පෙන්වන්නේයි වදාළසේක. ඔහු රිදි කාසියගෙන් වෙත් උන්වහන්සේගේ අතර දුන්හ. මේ රූපය හා සටහන කවර යුගයේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසෝසේක. සීසර් අධිරාජ්‍යයගේයයි ඔහු කීය. එවිට උන්වහන්සේ එසේ නම් අජගේ දේ රජුටත් දෙවන් වහන්සේගේ දෙවන් වහන්සේටත් දෙන්නැයි වදාළසේක. ඔහු ඒ අසා මවිතව උන්වහන්සේ අත්හැර ගියහ.
ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමාතුල මාතේවන්ත සහෝදර සහෝදරියනි, අද අපේ සාමාන්‍ය සමයේ 29 වන ඉරු දිනට මාතවරවා දේව වචනය සුදු මාතෘතුමාගේ සුවිශේෂී 22 වන පරිච්ඡේදයේ 15 වන වගන්තියේ සිට 21 වන වගන්තිය දක්වා වූ කොටසට අපි යොමු කර ගන්නවා. අපි දේව වචනය තුළ දකිනවා දේව වචනය වූ ආරම්භයේදීම කියන විට පරිසරුන් වහන්සේ කට වචනයෙන් අල්ලා ගන්නා කෙස් ගන්නේ කෙසේදයි කුමන්ත්‍රණය කළහ. පරිසරු සහ ජේසුස් වහන්සේ අතර නිරන්තරයෙන් ගැටීමක් ඇති වෙනවා. ඔවුන් උත්සාහ කරනවා වහන්සේව කට වචනයෙන් අල්ලා ගන්නට. අධිරාජ්‍යයට බදු ගැනීම යුතුයද අයුතුද කියන ප්‍රශ්නයට උන්වහන්සේගෙන් කෙලින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, මේ ප්‍රශ්නයට යුතු හෝ නැත කියන මොන උත්තරය ලබා දුන්නත් ජේසුස් වහන්සේ වර්තකාරයෙක් බවට පත්වන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණේ. අධිරාජ්‍යයට බදු ගෙවන්නටයි කියලා වහන්සේ කිව්වා නම් සාමාන්‍ය ජනතාව තලා බලන ජනතාවගේ පැත්තේ නොවන කෙනෙක් විදියට වහන්සේව හම්බඩු ගන්නට තිබුණා. බදු ගෙවන්නට එපා කියලා කිව්වා නම් එදා පැවතුණු ඒ රාජතන්ත්‍රයට විරුද්ධව උන්වහන්සේ අදහස් ඉදිරිපත් කරන්නේ ලෙස ඉදිරිපත් කරලා උන්වහන්සේව වරද කරුවෙක් බවට පත් කරන්නට තිබුණා. නමුත් උන්වහන්සේ මොකක්ද කරන්නේ? දේ වචනේ කියනවා බදු ගෙවන කාසියක් මට පෙනවන්නේ නැයි වදාළසේක. උන්වහන්සේ බදු ගෙවන කාසියක් ගෙනෙන්නටයි කියලා උන්වහන්සේ උන්ගෙන් ප්‍රශ්නයක් අසනවා. මේ රූපය හා සටහන කවරෙකුගේද? ඒ කාසිය මත එදා රෝම අධිරාජ්‍යයාගේ ස්වරූපය කොටලා තිබුණා. උන්වහන්සේ අහනවා මේ ස්වරූපය හා සටහන කාගේද? ඔවුන්ට දෙන්නට තියෙන එකම පිළිතුර සීසර් අධිරාජ්‍යයාගේයි ඔවුන් පැවසූහ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ පවසන්නේ සීසර්ගේ සීසර්ට දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ රැඳෙන්නටයි කියලා. මේ සිද්ධිය හරහා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමි වහන්සේ අපේ මතක් කරනවා මේ කාසියක තියෙන ස්වරූපයක්. ඒ කාසියේ තියෙන ස්වරූපය අනුව වහන්සේ තීරණය කරනවා ඒක අයිති කෙනාට සීසර් ලබා දෙන්නට. ප්‍රේමවන්තනි, වහන්සේ දෙවනෝ කියනවා දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේට ලබා දෙන්නටයි කියලා. ඒ අපේ ජීවිතය ගැන උන්වහන්සේ කතා කරන්නේ. එතකොට අපේ ජීවිතයේ ස්වරූපයක් තියෙනවා. ඒ ස්වරූපය අනුව උන්වහන්සේ අපිට ආරාධනා කරනවා ඒ ජීවිතය අයිති කෙනාට ඒ ජීවිතය ලබා දෙන්නට. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 වන වගන්තිය කියලා දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මවද්දී දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපය අනුව මනුෂ්‍යා වදාළසේක. තමන් වහන්සේගේම ස්වරූපය අනුව ඔහු මව වදාළසේක කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, එහෙමනම් මනුෂ්‍යෝ විදියට අපි හැම කෙනෙක් මතම තියන්නේ දෙවියන් වහන්සේගේ දේව ස්වරූපයයි. ඔබ මම අපි හැම කෙනෙක්ම මවල තියෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුවමයි. එහෙමනම් දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවපු අපේ ජීවිත අයිති වෙන්නේ ප්‍රේමවන්තේනි ඒ මම කරවන්නමයි. එහෙමනම් අපේ ජීවිතය ස්වාමීන් වහන්සේට සෑම මොහොතකම අයිති ජීවිතයක් බව උන්වහන්සේ අද දේ වචනය තුළ අපිට මතක් කරනවා. උන්වහන්සේට අයිතියක් තියෙනවා නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ඒ ජීවිතය තුළ තියෙන හැම දෙයක්ම, ජීවිතය තුළ තියෙන වඩා යහපත් දේ, හොඳම දේ අපි හැම මොහොතකම දෙවියන්ටයි ලබා දිය යුතු වන්නේ. එහෙමනම් ආදර සහෝදර සහෝදරීනි, අද දේව වචනය හරහා සම්මාන්සේ අපිට ආරාධනා කරනවා ජීවිතයේ හොඳම දේ, යහපත් දේ, යුතු දේ අපි දෙවියන්ට පුද කළ යුතු ජනතාවක් බව. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ජීවිතයේ වටිනාකමක් කියන දෙයක් තියෙනවා. ඒ වටිනාකම තුළ අද ස්වාමි වහන්සේ අපිට ආරාධනා කරනවා උන්වහන්සේගේ ස්වරූපය අනුව මැව්ව අපේ ජීවිතයට අපි එකතු කරලා තියෙන වටිනාකම මොකක්ද කියන එක වටහා ගන්නට. ජීවිතයේ දෙවියන්ගේ ලැබපු ලස්සන තෑග්ගක් උන්වහන්සේගේ ස්වරූපය අනුව ප්‍රේමවන්තේනි, ඒ තෑග්ග අපිට වැඩි ලස්සන තෑග්ගක් විදියට ස්වාමි වහන්සේට අනිවාර්යයෙන්ම බාර දෙන්නට ඕන. ජීවිතය අනෙක් ලැබපු හැම දෙයක්ම අපි දෙවියන්ගේ දයා කරුණාව තුළ ලැබපු දේවල්.
එහෙමනම් ජීවිතේ හොඳම දේ යහපත්ම දේ ජීවිතේ වටිනාම උතුම්ම දේ අපි ඒ හැම දෙයක්ම දුන්නු දෙවියන් පුද කරන්න හැම මොහොතකම සූදානම් වෙන්නට ඕනා ප්‍රවන්තේනි අන්න ඒතර තමයි ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ ඒ වටිනාකම වැඩිම දේ අපි දෙවියන්ට පුද කරද්දී උන්වහන්සේගේ ආශිර්වාදයෙන් අපි හැම කෙනෙක්ම උන්වහන්සේ පුරවා ගන්නවා ප්‍රවන්තේනි ඒ ආශිර්වාදයෙන් ගෙරෙද්දී අපේ ජීවිත අපිට ආශිර්වාදයක් වෙනවා අපේ ජීවිත අපි වටහා ඉන්න බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ආශිර්වාදයේ සරකුණක් බවට පත් වෙනවා එවනම් ආදර සහෝදර සහෝදරියනි අද දී වචනය තුළ ස්වාමීන් වහන්සේ අපට ආරාධනා කරනවා දෙවියන්ට හිමිදී දෙවියන්ට ලබා දෙන්න උන්වහන්සේගේ ලැබපු මේ උතුම් වූ ජීවිතයට තව තව ලස්සන වටිනාකමක් එකතු කරන්නට ඒ වටිනාකම එකතු කිරීම තුළ ජීවිතේ හොඳම දේ යහපත් දේ හැම මොහොතකම දෙවියන්ට පුදන්නට ඒ තුළ අපේ ජීවිත දෙවියන්ට ප්‍රසන්න ජීවිත බවට පත් කර ගන්නට උන්වහන්සේගේ වරප්‍රසාදය ආශිර්වාදයේ මත වෙයි අපි යාඥා කරමු ඛ්‍යානංගේද පුත්‍රයාංගේද ශ්‍රාවකයාංගේද නාමයෙන් ආමෙන් අසෙත් දෙනා අපේ විශ්වාසය ප්‍රකාශ කර සිටිමු එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි ආසාවරුද කරන බ්‍රහ්මස්‍යන්ද මමදා සිරවරණී කියන වහන්සේ කෙරෙහි විශ්වාස කරමි දෙවියන් වහන්සේගේ ඒකන පුත්‍රයාණන් එකම ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි ඔබ වහන්සේ සෑමතරට පෙර යානගේ චන්ද වූසේක ඔබ වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයේ ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වහන්සේක ජයතුනාම් කෝණලද යාන වහන්සේ සමග එක බලක් වේ ඇතිව ඔබ වහන්සේ වැසිනසේක ඔබ වහන්සේ හේතු කරගෙන සියල්ල බවට වේය මෙනි සහෝදරේ සාදර අප ගැලවෙන දෙසාදර වහන්සේ ස්වර්ගයෙන් ලැබදාසේක සුදාත්නා වහන්සේගේ බවේ කනි මරියාගේ මිනිස් වර්ගයෙන් ඔබ වහන්සේ මනුෂ්‍යවසේක තවද වහන්සේ සහෝදරේ සා පොන්සිය පුලාතරදී කුරුසෙන් සුරලව මරණය වේදනා විද උගුත්‍රේ තපත් කරන වසේක සුදවේ පරදී ඔබ වහන්සේගේ තුන්වැනිදා උත්තර වසේක ඔබ වහන්සේ ස්වර්ගාරෝහණය කර යන වහන්සේගේ දකුපසේ වැසෙනසේක ජීවන මාර්ගද විනිශ්චය කරන්නට ඔබ වහන්සේ මහිමාන්විත බල යන වඩිනසේක ඔබ වහන්සේගේ රාජ්‍ය කෙරවරක් මැද්දේ පියර වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නිමෙන සම්දානද विश्वास සමෙන් මහන්සියෙන් තමයි අදම අප කරමි දැන් අපි විශ්වාසයෙන් මෙසේ යාඥා කරමු ඔබගේ පිළිතුර ස්වාමී අප කරන යාඥා සාවදාල වෙනව ස්වාමී අප කරන යාඥා සාවදාල වෙනව ආදර දෙවියනි ඔබ වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නොමැති බව දේව ජනතාවට පසක් කර දෙන්නට අවශ්‍ය ශක්තිය හා බලය පූජකහා පැවැදි සැමට දානය කරන පිණිසද ආදර දේපියානි අප රට වැසි ජනයාගේ පක්ෂපාතීකමින් අයුතු ප්‍රයෝජන නොගෙන පුරවැසියාගේ සමාජයේ යහපත තකා කටයුතු කිරීමට අප රට නායකයින්ට හැකිවන පිණිසද ආදර දේපියානි ලෝවැසි දරන් හට විශ්වාසයේ බලාපොරොත්තු වී හා දේව ප්‍රේමයේ පහන් වෙමි සැබෑ මිතුනුවන් ලෙස සාක්ෂි දරන්නට අප සැමට හැකිවන පිණිසද ආදර දේපියානි පවතින නීතියට ගරු කරමින් ගරුකල යුත්තන් හට ගරු කරන්නට ඔබ වහන්සේට දිය යුතු ගෞරවාදරය නිසි ලෙස දෙන්නට අවසි නිසි මඟ පෙන්වීම කිතුනු අප හැමට ලැබෙන පිළිසද ස්වාමී අපේ ආඥා සවදානම අපි
අපි කෙනෙකුගේ භෞතික අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරමු. මේකේදී ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපතේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වාසෙක්වා. ඔබ සමග වාසෙක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත උපසිරිමු. ඔබගේ දෙවියන් ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ වූ පියාණනි සිරිවලතේ සදාතන දෙවි ස්වාමිනේ සමකාලීන සමතන්හිද ඔබ වහන්සේට ස්තුති පිළිදීම සමවිම යෝග්‍ය යුතුය සාධාරණේ ගැලවීම දායකය පාපාන්ධකාරයේ ගැලී විසිරිය මොහන්සේගේ දරු පෙර ඔබ පුත්‍රයන්ගේ ඉස්සරලේ වඳින්ද සුද්ධාත්මයන් ඥාන භවයෙන්ද මෙහි පිට මොහන්සේගේ පවුල මෙනෙහි කරස් කරසේක මෙසේ මොහන්සේගේ ශුද්ධෝ ස්වභාව පරිශුද්ධ ත්‍රිත්වයේ එකත්වයෙන් බඳුරුදව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන්ද සුද්ධාත්මයන්ගේ මන්දිරයෙන්ද මෙහි පිට මොහන්සේගේ කරුණා මහිමය පස්ස සන්නීය එයින් අපි දුසුරසේ නමක් හායික් වී ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධේ සුවිශුද්ධේ නුවන්ගේ ස්වාමීන් වහන්සේ සුවිශුද්ධේ ආසත්පවත්වගේ මහිමේ පිළිතිබේ ස්වර්ගයේ ජයසේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වර්තමාන වාග්යවත් ස්වර්ගයේ ජයසේවා ඉසේ ස්වාමීන් වහන්සේ සර්වින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවයෙන් පුද වහන්සේ මෙය ඒ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඩරෝ පරිශුද්ධවත් කරන මේ නායකමු අපේ සේ යදිනිය මේ පඩරෝ අපෝදේ සමගයේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය බවට පත් වන සලහය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයෙන් සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර ූපේ නැගෙන ඔබ වහන්සේ තුති පුදමින් එකලා ස්වකීය ශ්‍රාවකීන්ට දෙමින් මෙසේ වදාළ සේක ඔබ සම මෙන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙන ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනය වල දෝ පසුව ඔබ වහන්සේ සේම කුසල ආනන්ද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකීන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙන්ගෙන පාරේ කරන්න සැබවින්ම මෙය අභිනව වූද
අරන්තවෝදෙක විස් මේවාගේ රුධිර කුසලාණයයි පෞකමාව සඳහා ගෝදේශාන සිරු මනුෂ්‍යන දේශානය වබරමුන් ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අවිනාස ප්‍රකාශ කරමු. ස්වාමිනේ වාචේ උතුසේක ස්වාමිනේ වාචේ තනුසේක ස්වාමිනේ වාචේ නපුරණසේක. එහෙන් දෑන පියාණනි ඔබ වහන්සේගේ වරණ දුත්තාලෙන් සිපත් කරමින් ජීවන දායක භූපේද ගැළපීම දායක කුසලාණ ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමිය සිර වෙන වඩ සේවයේ කරාණට සුදුසු සම්වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රුදීරයක් සහභාගී වන්නා වූ ඔබ සැම දෙනම ශුද්ධාත්මයන් විසින් සත් කරන බව ලෙස අපි ආනත වයද සිටිමු. ස්වාමිනේ මරණෙහි පතර පවත්නා ඔබ වහන්සේගේ ශිරෝස පාවසීපත් කරමනව ප්‍රසිස්තම තපගේ ශුද්ධෝතම පියානන්ද මල්ක ප්‍රාන්චිත්තම තපගේ අකරතුමුළු තුමන්ද සකල පූජක පිරිසද මේ යාගය අපට බුදුරමගේ ධර්මන්ත සංගේම සභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සලස්වන මැනව උත්තානේ බලාපොරොත්තු වූ මියගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයාව කපාව කෙරෙහි විශ්වාසය ලැබුණ නැසනල් කුසියාලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත් මණ්ඩලයේ ආලෝකයේ වෙතන පිළිගත මැනව ඔබ සියල්ලන්ට දයාව කම්පා කර මැනව භාග්‍යවත් දේව මාතාවන වන කනි මරියාවන්ද ශිරෝජසේ මුනිඳුන්ද භාග්‍යවත් පොසර වරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිග වූ සියලු ශිදවන්තයින්ද ශිරෝජසේ වාස් මුනිඳුන්ද ශිරෝවන්තෝරේ මුනිඳුන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අවසදු සංකර මැනව තවදුන් හා සංඝ වහන්සේගේ ප්‍රශංසා කිරීමලද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමලද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දෙනව. ඔන් වහන්සේ මගින්ද ඔන් වහන්සේ සමගද ඔන් වහන්සේ කෙරෙහිද සියලු වලදි දෙවි පියාණනි සුදාත්මයන්ක සමග එක්වරව සන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාහට මාත් වේවා. මෙන්න දේවාච බාලකයාණෝ මෙන්න ලොවේ පවහරන තරන් වහන්සේ
වහන්සේගේ භෝජනයේ කැඳවීම ලා තපසිරු දෙනා සැබවින්ම භාග්‍යවන්තයෝය ස්වාමීන් වහන්සේ සමාධියේ සවන්ෙට මම සුසේ කියන්නේ ඒ වචන පමණක් නතරන එවිට මාගේ ආත්මයේ සිවන්නේය Thank you.
Yes, we do.